විශේෂ දෙයක් කියන්නයි මම මේ ලයිව් එක ආවේ. සුබ දවසක් කියලා හැමෝටම. මේ උදේම මේ ඇත්තම නැගිටිද්දි තමයි මේ දැක්කේ, මේ අත්තලා මේ කොහෙද යන එක මගේ ඔළුවට වාත් වෙලා තියෙනවා. මේ කොහොමද ඒක සාමාන්‍යයෙන් හැමදාම වෙන දෙයක් නේ මගේ ඔළුවට හැමදේම කුණු කන්දල් පාත් වෙන එක. උදව් කරන්න ගියාට පස්සේ මේ ඉතින් මේ ඇත්තටම කියන්න හැදුවේ අර මම දැක්ක පෝස්ට් එකක් ෂෙයා වෙනවා. මේ ආශාවරි සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් ගහන සුද්ධිය මේ අපේ දෙවනි බෑන්ඩ් එකේ සනම් බෑන්ඩ් එකට මම කතා කරලා තියෙනවා. මේ ඒ බෑන්ඩ් එක කඩන්න මගේ මාස්ටර් ප්ලෑන් එකක්ද මොකක්ද ඔහොම එකක් දාලා තිබ්බා. ඇත්තටම මේ ඒක මේ අමූලික බොරුවක්. ඒක මේ මට හිතාගන්න බෑ ඕක කවුද මේ කරවන්, කවුරු හරි කරවලාද, කවුරු හරි කියලා මේ දම්මලද මොකද්ද කියලා හිතාගන්න බෑ. මෙහෙම දෙයක් නම් වුණා. මේ මොකද අපි මේ ගියේ පෙරේදා මේ වැලිකන්දේදී ආශාවරි සංගීත කණ්ඩායමත් එක්ක ප්ලේ කරා. ඒගොල්ලන් ඉස්සෙල්ලා ප්ලේ කරලා තවත් ප්‍රසංගයකට ගියා. 11 මාට විතර තවත් ප්‍රසංගයකට ගියා. එතනදී මම නාලකත් එක්ක මම කතා කරා. මොකද මේ අපි සංගීත කණ්ඩායමට උදව් කරලා තියෙන්නේ දැන් ආශාවරි සංගීත කණ්ඩායමේ මේ මෑතකදී මුළු ලංකාම ලෝකයක්ම දැනගත්තේ. ඒතකොට කවුරුත් දන්නේ නැති කාලෙදී ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් ප්ලේ කරන්න දෙන්නේ වෙන සංගීත කණ්ඩායමක් අතින්වත් අල්ලන්න දෙන්නේ නැති කාලයක තමයි අපි යාලට මම දුන්නේ. මේ මගෙන් ඇහුව ඒගොල්ලන් කමන්න නැද්ද මෙහෙම යාළු ළමයිගේ පොඩි බෑන්ඩ් එකක් තියෙනවා. මේ මම කිව්ව කමන්නේ අපි සපෝට් එකක් දෙමු මෙහෙමයි කියලා. ඒගොල්ලන් දන්නවා මැදිරිගිරිය පැත්තේ අපි ගහපු ෂෝ වල හැම එකේම යාලට අපි මම දුන්න චාන්ස් එක අපි උඩට අරගෙන අපි පබ්ලිසිටි එකක් දීලා මම එහෙම උදව් කරලා තියෙනවා. ඇත්තටම පව් පොඩි ළමයිනේ. ඒක නිසා මේ අපි ඒම මම උදව් ඒරෙන්න මම වෙන සල්ලි දීල එහෙම උදව් කරලා නැහැ. ඉතින් අර අපිට පුළුවන් ඉත උදව් මම ඒගොල්ලන් කරලා තියෙනවා. අපිට කරන්න පුළුවන් උදව් තියෙනවනේ. එහෙම මම කරලා තියෙනවා. එතකොට මේ අපේ මම විතර නෙමෙයි අපේ සංගීත කණ්ඩායමේ හැමෝම. එතකොට මම එදා අපිත් එක්ක දැන් පෙරේදා ගහපු ප්‍රස ෂෝ එකේදී මම නාලක මල්ලිට කිව්වා ස්ටේජ් උඩදී කතා කරලා. නාලක මේ ඇත්තටම මටත් ඔයත් එක්ක මට මල පැනලා තියෙන්නේ කියලා මම මූණටම කිව්වා. මල පැනලා තියෙන්නේ මොකද මේ පව් මේ එක දවසේ ෂෝ දෙක තුන බාර ගන්න එපා කියලා මං කිව්වා. එක දවසේ ෂෝ දෙක තුන බාර ගන්න එපා. ළමයිට පව් කියලා කියන එක මං කිව්වා එයාට මූණට. මෙයා මේ ලයිව් එක දැක්කත් එයා දල්වලනෝනේ. මම කිව්වා එක දවසේ ෂෝ දෙක තුන බාර ගන්න එපා. ඒ වෙලාවෙත් ප්‍රසංගයක් තිබ්බා. මේ මම අහන්න එතන ඇනවුස් කරන සුගත් දිසානායක හිටියා. මේ මං හව අදත් එකක්ද කියලා. ඒකට තවත් ප්‍රසංගයක් තියෙනවා කිව්වා. මේ කොහෙද දඹුල්ලේ ඒක ගහලා. ඒතර මං හෙව 11 මාරේට තමයි එතනින් මං හිතන්නේ ගියේ. මං කෝ ටයිම් තියනවා එතෙන්ට යන්න. මං කෝ යන්න එපා ඉන්න කියලා. දැන් කැන්සල් පුළුවන් නම් කැන්සල් කරන්න පුළුවන් නම් කරන්න. පව් ළමයි මේ මහන්සි කර එච්චර මෙයා වෙන්න එපා කියලා මං ඒ කතාව නම් එයාට කිව්වා. ඒක මං මූණටම කිව්වා. මේ හැංගි හොරා කියන්න ඕනේ නේ. ඒක කියන්න මට ඒක බලන් ඉන්න බෑ. පව්නේ ළමයිනේ. මේ මොකද අපි වුණත් දවල් අපිට රෑෂෝ දෙකක් ගහන්න කොහොමත් හිතන්න බෑනේ. අපි බාගේ ගහන්න නෑනේ චුට්ට චුට්ට. මේ අපි දවල් ගහලා පැක්ටි පාටියක් ගහලා දවල් මොකක් හරි ඩේ ෂෝ එකක් ගහලා රෑ ගහන්නේ රෙඩ් බූල් ගහ. ඇත්තටම දවල් ගහන්නේ නැහැ කියලා වෑන් එක යද්දි කතා වෙනවා. අර වැඩ එනේ හින්දා ගන්නවා මිසක් මේ අර ජීවත් වෙන්න ඕන මිස ගන්නවා මිසක් පොදුම අමාරුවක් තියෙන්නේ අපිට. අපි මේ රෙඩ් බූල් කීයක් ගහනවද මේ ඉවරයි අපේ ඇඟවල් ලෙඩ. මේ හැමෝටම ලෙඩ ඒ රෙඩ් බූල් ගහනවා. මේක නිසා මම අපි දන්නවනේ මේකේ දුක. මම ඒකට විරුද්ධව හිටියා. මම කිව්වා නාලක මල්ලිට මේ ගන්න එපා කතාව නම් කෝ එතනින් එහාට මම දන්නේ ඒගොල්ලන්ගේ අල්ලි ගනුදෙනු මට අදාළ නැහැ. ඒවා මට වැඩකුත් නැහැ. මේ මොකද ඒ පව් පොඩි ළමයිට මම කොහොමත් අදටත් උදව් කරනවා හෙටටත් උදව් කරනවා. ඒ ළමයි එක්ක හැමදාම ඉන්න ඒ ළමයි කිසිම දෙයක් දන්නේ නැහැ. මේ පව් මේ අහිංසක ළමයි දුප්පත් හරි දුප්පත් මේ පව් කියලා මේක මං අදටත් හෙටටත් කියන ඒ ළමයි කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මේවා ගැන මේ ඒ පේජ් එක කරන කවුද දන්නේ නැහැ. මම නාලකටත් උදේ කතා කරාම නාලකත් කිව්වා මම දන්නේ නැහැ අයියෝ කිසිම දෙයක් මේ කවුරු ටිකට් දාලා තින්නේ බලන්නකෝ කියලා. මේ සුද්ධිව මේ ගන්නවා කියලා සනම් බෑන්ඩ් එකට. මේ සුද්ධිගේ අම්මගේ තාත්තගේ නම්බරයක්වත් මං ගාව නැහැ. ඒවා තනිකර අමෝලික බොරු. මට මේ පිස්සුවක් නැහැ මේ ගෑනු ළමෙක් කරන් මේ කොල්ල ගොඩට දාන්න. මට එහෙම මේ මං නම් මේ මගේ අපේ මගේ ආශාවරී ඩ්‍රම්ස් ගහන සුද්ධි අපේ මගේ දුවයි තනිකර එකම මූණල් එක කවුරුත් දන්නේ එක වගේ දෙන්නම. මේ මාර්ග අපේ දුව මතක් වෙන ළමයව දකිද්දි ඒ අර ඒ ආදරේ තමයි තියෙන්නේ මේ ඒ ළමයට. මේ මගේ බෑන්ඩ් එකට ගන්න එහෙම මං හීනකින්වත් හිතලා නැහැ. මේක ඒව ලොවෙත් වෙන්නේ නැහැ. මේ ගෑනු ළම එක්ක මෙතෙන් ඒක මේ පිරිමි ළමෙන් නම් කමකුත් නැහැ. මේ ඩ්‍රම්ස් ගහන්න මට
යන්නම එක දාන්න බෑනේ මේ 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 මෙතන පිරිමි ගොඩකට ඒක 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 තනිකර මේ මන් දන්නේ මොන මාකටින් එකක්ද කියලා ඒක දැන් මෙච්චර මේ කරපු මටත් ආවත් අල්ලගෙන මේකට දඟලන්න එපා මේ නාලක මේක බලනවා ඇති නාලකකවත් කියන්න පුළුවන් නම් ඒක ඩිලීට් කරන්න ඒ දාලා තියෙන පෝස්ට් එක ඩිලීට් කරන්න මේවට මම සම්බන්ධ නැහැ මේ මොකද මේ මම කතා කරන්නේ සුද්ධිය මේකට මේ මේ සනම් එකට ගන්න කියලා මම එහෙම යෝජනාවක් කොහෙවත් දාලා නැහැ ඒක වෙන්නේත් නැහැ ඒක බොරුවක් මේ ඒක නිසා මේක දැන් මේක නාලක නැහැ කියනවා කවුද දාලා තින්නේ කියලා නාලක කියනවා නමුත් ඔයාලගේ ඔෆිෂියල් පේජ් එකේනුත් දාලා තියෙනවා මම දැක්කා ඒ එහෙම දෙයක් මේ මම සුද්ධිට මේ මගේ මේ මං හදන්නේ ඕක ගලවලා මේ සුද්ධිය මේ කරගන්න කියලා ඒ බොරු දේවල් දාන්න එපා නාලක දන්නවනම් ඒක වාමි කරපු කට්ටියද කියලා ඒක ඉවත් කරන්න කියන්නේ මේ මම ඔයත් එක්ක කොහොමත් ඉන්නවා බෑන්ඩ් එකත් එක්ක කොහොමත් අපි බෑන්ඩ් එකට ආදරේ පොඩි ළමයින්ට ඒකින්ද මමත් ඔයාලට කියන්නේ මල්ලි මේ මේ පුළුවන් තරම් රෙස්ට් එකේ අර රෙස්ට් එකක් දීලා ළමයිට ඉස්කෝලේ වැඩ කටයුතු පාඩු කරන්න නැතුව ඒ වගේ වැඩ මේ ඉස්කෝලේ වැඩ කටයුතු කරන ගමන් පුළුවන් නම් සෙනසුරාදා ඉරිදට හරි ෂෝ අරගෙන කරන්න කියලා මේ මේ මොකද ඒ ළමයිව රටක් බලාගෙන ඉන්නවා පොඩි ළමයිට ආසයිනේ පොඩි ළමයිනේ ඒ නිසා ඒක මෙහෙම කරන්න කියලා ඉල්ලීමක් කරනවා අපි ඕන දෙයකටවත් එක්ක ඉන්නවා hirugossip.lk